අපි දන්නවා දැලි පිහියකින් රැවුල බාණ්ඩත් පුළුවන් බෙල්ල කපන්නත් පුළුවන් සර්වපාක්ෂික සමුළු කියන වචනේ සංකල්පයක් ලෙස හොඳයි කියලා පෙනෙන්න පුළුවන් හැබැයි අපේ රටේ ඉතිහාසයේ මේ සර්වපාක්ෂික සමුළු භාවිතා කරලා තියෙන වෙනත් සෑම විටම කූට අරමුණු වලට උදාහරණයක් වශයෙන් ගත්තොත් පළවෙනිම 2006 මහින්ද රාජපක්ෂ මැතිතුමා සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා ඒක සත්භාවයෙන් කැඳෙව්වේ ජාත්‍යන්තර වශයෙන් තිබුණේ එදා තිබුණේ පීඩණයට මුහුණ දෙන්න නමුත් අවසානයේ ඒක බෙදුම්වාදී බලවේග විසින් හයිජැක් කරා නමුත් දේශපාලන පක්ෂවල විරෝධය නිසා ඒ ක්‍රියාවලිය ඉස්සරහට යන්න බැරි වුණා ඒ නිසා එකෙන් හානියක් සිදු වුණේ නැහැ දෙවනුව 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සර්වපාක්ෂික සමුළුවක් කැඳවනවා ජිනීවා වලින් ඇතිවෙච්ච මානව හිමිකම් කවුන්සිලයේ පීඩණයට මුහුණ දෙන්න රටක් ලෙස එක මතයකට එනවයි කියලා පෙන්වන්න අවසානයේ මොකද වුනේ ඒක සුමන්දිරන් මහත්මයා සහ මංගල සමරිර මහත්මයා එක හයිජැක් කරා ඒ කරලා ජිනීවා වලට ගිහිල්ලා රණවිරුවන් පාවා දුන්නා යුද අපරාධ චෝදනා සියල්ල ස්තුතිපූර්වකව බාරගත්තා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2016 සර්වපාක්ෂික व्यवस्था संपादक सभावक पीटोन एक अवसान अरमुनुने सुमंत्रन महात्म्या लगे योजना वलट अनेक पक्षोल सीलिक गहगान्निक एक जातिक संविधान दड़ विरोधी निशा एक सराड़ गिनी अंड बेरे उना इतकोट दें मेवर मे समुलुव कैंदवान्ने अपि दान्नो मैत्रीपाल सिरिसेन मैत्रीतुमा मेक सद्भावें योजना करनो वेंड पुलुवा हबै अर දලිපියෙන් රවුල කපනවා වගේම බෙල්ලත් කපන්න පුළුවන් වගේ බැසිල් රාජපක්ෂ මහත්මයා මේ අවස්ථාව යොදා ගනිමින් වෙනත් කූට ක්‍රියාවලියක් සැලසුම් කරලා තියෙනවා කියලා අපට තොරතුරු දැනගන්න තියෙනවා. අපි ඒ නිසා මේ විරෝධය පළ කරන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේ ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග ඩයස්පෝරාව බලපෑම් කරමින් ඉන්නවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න එමු නැත්නම් ජාතික ආණ්ඩුවක් හදලා මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල දියත් කරන්න කියලා. එහෙම පීඩනයක් එල්ල කරනවා. ජිනීවා වල ලබන සැප්තැම්බරේ යුද අපරාධ චෝදනා ජාත්‍යන්තර යාන්ත්‍රණයේ වාර්තාවනිකුත් වෙනවා. ලබන සතිවාරයේදී 51 යනුවෙන් යෝජනාවලියක් ගේනවා ආණ්ඩුවට විරුද්ධව. ඒකෙන් බේරෙන්ඩරම්. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඒ සඳහා ජාතික ආණ්ඩුවක් හදන්න කියලා බලපෑමක් තියෙනවා. මේක නිකන් රික්තකයක සිදුවන දෙයක් නෙවෙයි. ඒ බලපෑම ඇතුලේ මේක එනකොට තමයි අපිට මේ ගැන සැක උපදවන්න සිද්ධ වෙන්නේ. ඊට මෙතන බැසිල් රාජපක්ෂ මහත්මයා අරමුණු පහක් ඉටු කරගන්න හදනවා කියලා අපිට පේනවා. පළවෙනි එක තමයි අර කියන ජාතික ආණ්ඩුව පිහිටුවීම. එතකොට ආණ්ඩුව යෝජනාවක් නෙවෙයි. සර්වපාක්ෂික සමුළුවෙන් ආපු යෝජනාවක්. සර්වපාක්ෂික හෝ ජාතික හෝ කුමන හෝ මේ ජනවරමට පටහැනි ක්‍රියාවලියක් එක ජනවරම දුන්නේ සමග ජන බලවේගයටත් එහෙම නැත්නම් වෙනත් ආගමික අන්තවාදී බෙදුම්වාදී බලවේගවල අරමුණු වලට විරුද්ධ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට විරුද්ධ එහෙමනම් ඔවුන් සමග එකතු වෙලා පොදු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න හදනවා කියන්නේ ඒක ජනමරමට පටහැනි ජනවරමට විරුද්ධෝ යාම. ඒතර මේ වෙනකොට අපි දන්නවා රාජසේන රත්න මහත්මයා ප්‍රකාශ කරලා දෙනවා තමා කෙටි කලකින් සෞඛ්‍ය අමාත්‍යවරය වෙනවා කියලා. ඒ වගේම රිෂාඩ් බදූදින් අමාත්‍යවරයා ඛනිජ තෙල් අමාත්‍යවරයා බවට පත් වෙනවා. මැද පෙරදිගින් එතුමා ණයට තෙල් අරන් එනවා. ඒ ආදී වශයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡා සිද්ධ වෙනවා. එතකොට මේ හදන්න නියමිත මේ සර්වපාක්ෂික සමුළුව හරහා යෝජනාවක් අරගෙන ඒ යෝජනාව මත ජාතික ආණ්ඩුවක් හැදුවොත් ඇති වෙන తత్వය තමයි මේ කතා වලින් අපිට පැහැදිලි වෙන්නේ. ඒක පැහැදිලිවම ජනවරමට පටහැනි. ඒ නිසා අපි ඒකට විරුද්ධයි දැඩි ලෙස මේ කුමන්ත්‍රණයට ගොදුරු වෙන්න එපා කියලා අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. උතර මා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ දෙවෙනි අරමුණ තමයි මේ වෙලාවේ විශාල ආණ්ඩුවට විරුද්ධව මහජන උද්ඝෝෂණයක් තියෙනවා. මහජන විරෝධයක් තියෙනවා. ඒක සමනය කරන්න. මහජනයා තුළ ව්‍යාජ සුබවාදී හැඟීමක් ඇති කරන්න. මහජනයා වික්ෂිප්ත කරන්න. මේ වගකීමෙන් නිදහස් වෙන්න සර්වපාක්ෂික සමුළුවක් පිටවම ඒක දිහා බලාගෙන ඉන්නවා මහජනයා. ආ දැන් එළු වගේ අහවල් එක වැටේ වගේ දැන් මොන හරි වෙයි කියලා. ඒත් ඒකත් සූක්ෂම මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක්.
බජින රාජපක්ෂ මහත්මයා තුන්වෙනි උමනාව තමයි මොකද්ද ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ආණ්ඩුව මේ වෙනකොට IMF එක යෝජනා ක්‍රියාත්මක කරමින් ඉන්නෝ IMF වාර්තාවට සර්වපාක්ෂික සමුළුවේ අනුමැතිය ගන්න ඕනයි කියලා කතාවකුත් යනවා ඒ කුමක් වුණත් මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් ඉන්නෝ පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුව කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතුව මුදල් ඇමතිවරයා තීරණය කරනවා රුපියල් පාකරන්න ඩොලර් එකට විරුද්ධ රුපියල් යගේ ඉතිහාසයේ පළමු වතාවට මේ දේ කරන්න ඩොලර් නැතුව ඉන්න අවස්ථාවක එහෙම ලෝකයේ රටවල් වල විදේශ විනිමය පාවෙන්න අරින්නේ විනිමය අනුපාතකේ පාවෙන්න අරින්නේ තමන් ශක්තිමත් නම් අතේ මුදල් තියෙනවා නම් ඒ උඩට යන එක වළක්වන්න හැබැයි දැන් අතේ පිච්චියක් නැතුව රත්තරන් ටිකක් ඔක්කොම විකුණලා තියෙද්දි මේක පාවෙන්න අරපු ගමන් මේක අහස උසට යනවා ඒතර එකෙන් කළු වෙළඳ පොළ නවතින්නේ නැහැ දැන් දැන් 240 නම් 50 නම් දැන් 230ට පාවෙන්න ඇරියම එහෙම වෙනවා කියලා විශ්වාස කරන බයෙන් වෙන්නේ නැහැ ඒක 280 වෙන්න පුළුවන් ඒතර කළු වෙළඳ පොළ 300 පනින්න පුළුවන් ඒතර මේ රටේ මිල පාලනය ඉවත් කරා ඒවත් IMF එකේ යෝජනා මේ මේ රුපියල පාක් අව ප්‍රමාණය කිරීම වගේම ඒතර දැනටමත් IMF යෝජනා ක්‍රියාත්මක කරලා මේ ආර්ථිකය අමාරු අඩියකට පත් කරමින් ඉන්නවා මහජනයා දුකට පත් කරමින් ඉන්නවා බඩු මිල අහස උසට ඉහළ යනවා ඒතර මේක සර්වපාක්ෂික සමුළුව මත පටවලා අත හොදගන්න උමනාවක් ඒක තමයි තුන්වෙනි උමනාව මේ මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා ඔසවලා දුන්න බෝලේ බසිල් රාජපක්ෂ මහත්තයා අතට අරගෙන මේ කුරුල්ල පස් දෙනෙක් මරණ්ඩයි මේ ලෑස්වෙන් එක ගලින් කුරුල්ල පස් දෙනෙක් මරා ගන්න හතරවෙනි කාරණේ තමයි මොකද්ද දැනට මේ ආණ්ඩුවේ මග නිවැරදි කරන්න කියලා දේශපාලන පක්ෂ 11ක් එකතු වෙලා සමගි සන්ධානයක් හදාගෙන තියෙනවා ඒක ඇතුලේ අර්බුද නිර්මාණය කරන්න ඒක දුර්වල කරන්න ඒක බිඳවට්ටන්න මොකද ඒක යම් පක්ෂණයකට සහභාගී වුණොත් යම් පක්ෂ සහභාගී වුණ නැත්නම් ඒක ඇතුලේ අර්බුදයක් ඇති වෙනවා ඒක දේශපාලන උපාය මාර්ගයක් තුන්වෙනි එක තමයි එම පක්ෂ විසින් පස්වෙනි එක එම පක්ෂ විසින් ඉදිරිපත් කරලා තියෙනවා රට හරිමකට මුළු රටම හරිමකට කියලා යෝජනාවලියක් ඒ යෝජනාවලිය පිළිබඳ සංවාදයේ යටපත් කරන්න තමයි පස්වෙනි අරමුණ. එතකොට මේ සර්වපාක්ෂික සමුළුවක් පැවැත්ති මේ යෝජනාව මෛත්‍රීපාල ශ්‍රීසේන මහත්මයා සත්භාවයෙන් ඉදිරිපත් කළා වුණත් මේක අවසානයේ ආණ්ඩුව යොදාගන්නේ ඉතාම දුෂ්ට අරමුණු පහක් වෙනුවෙන් කියලා තමයි අපි මේ චෝදනා කරන්නේ. ඒ නිසා අපි මේ පක්ෂ 11න් දැනට ආණ්ඩුව නිවැරදි මගට ගන්න योजना इद्रिपत्क पक्षे कुलाटिनवा मे कुमर गुदुरुपाक्युम यहाँ पद अक्रम इन तुम्हला योजनावल आंडूड इद्रिपत्क ये योजनावल सलका बल एना साकच्चाक सर्वपाक्षिक समलोकवश्य मे पक्ष विन विनम गिर कथाकर सर्वपाक्षिक अटमगल अटवाणे हिता पहदलियम विनाकारने अपटिता हों फेनवा දැන් පැහැදිලි වෙනවා විමල් වීරවංශ සහ ගම්මන්පිල වගේ ජාතිකවාදී බලවේග ආණ්ඩුවෙන් එලවා දමන්නේ ඇයි කියලා. ඒ අය එලවා දමන්නේ නැතුව රාජස සේනරත් මහත්මයාලට ඇමතිකම් දෙන්න බෑ. රිෂාඩ් බදූදින් මහත්මයාලට ඇමතිකම් දෙන්න බෑ. ඔය කියන ජාතික ආණ්ඩුව හදන්න බෑ. ඒ නිසා ජාතික ආණ්ඩුවක් හැදීමේ ඌමනාව මත තමයි මේ විමල් වීරවංශ මහත්මයා සහ ගම්මන්පිල මහත්මයා ආණ්ඩුවෙන් එලවා දමන්නේ කියන එක දැන් පැහැදිලි වෙනවා. අරෝමනාවට පූර්වගාමීව කරපු දෙයක් කියලා. ඊළඟට ඊටාම භයානකම දේ අපි දකින ජාතික සංවිධාන හැටියට මොකද්ද? දෙමළ ඩයස්පෝරාව මේ වෙලාවේ ආණ්ඩුව විශාල බියවැද්දීමක් කරන ආණ්ඩුවට. දැන් පිටවලා තියෙන රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කරන යාන්ත්‍රණය ඒ යාන්ත්‍රණයේ වාර්තාව ඉදිරිපත් කරන්න තිබුණේ මේ මාර්තු මාසෙ. එක ඉදිරිපත් කරේ නැහැ. හැබැයි බය කරනවා මොකද්ද? පැමිණි ලක්ෂයකට වැඩි ඇවිල්ලා තියෙනවා කියලා. දැන් හදන්නේ ආණ්ඩුවට වෙලාව දෙනවා යටත් වෙන්න. ආණ්ඩුවට වෙලාව දෙනවා බෙදුම්වාදීන් කියන දේ ඉටු කරන්න. දැන් සැප්තැම්බරයේ තමයි මේ වාර්තාව එන්නේ. ඊළඟට මෙවර ගෙනේමඩ තිබුණු 49 එක යෝජනාව ගෙනාවේ නැහැ. යුක්‍රේනයේ ප්‍රශ්නේ නිසා සාකච්ඡාව කල් යනවා කියලා එක ගෙනාවේ නැහැ. ඒකත් උපක්‍රමයක්. ඒක ගේනවා සැප්තැම්බර් මාසේ. ඒතර ආණ්ඩුව බියවත් දන්න පුළුවන්. සැප්තැම්බර් මාසයේ යුද අපරාධ චෝදනා වාර්තා වෙනවා සැප්තැම්බර් මාසයේ 50 එක යෝජනා වෙනවා එහෙනම් ඒකෙන් බේරෙන්න
මෙන්න මේ දේවල් කරපන් කියලා මොනවද කරන්න කියලා කියන්නේ පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕන වහම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණයෙන් බලාත්මක කරන්න ඕන ඒක තවදුරටත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සක්ෂමත් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්න ඕන කියලා. ඒතොර ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්න නම් 3න් 2 අවශ්‍යයි. 3න් 2 ගණ්ඩ තමයි මේ ජාතික ආණ්ඩුවක් පිහිටව යුතුයි කියලා මේ සර්වපාක්ෂික සමුළුව හදලා මේ ක්‍රියාන්විතය ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි අනුතුරු අඟවනවා. මේක මේ සද්භාවයෙන් ආර්ථික අරුබුදයෙන් ගොඩේන ගොඩේම සඳහා ගන්නු ලබන පියවරක් නෙවෙයි. මේ ජාත්‍යන්තර බලවේගවලට බෙදුම්වාදී බලවේගවලට ආගමික අන්තවාදී බලවේගවලට යටත් වෙලා මේ යුද අපරාධ චෝදනාවලින් ගැලවෙන්න පුළුවන් කියලා හිතාගෙන ගනු ලබන ගොන්තක තීරු තීරණයක් කියලා. මේ අපි දන්නවා 89 කාලේ අර බිල්ලෝ කියලා ජාතියක් හිටියා. ඔවුන්ට කියනවා හමුදාවෙන් උඹලා පාවා දුන්නොත් උඹලගේ ජීවිතේ බේරනවා කියලා. හැබැයි පාවා දුන්නන් පස්සේ ඔවුන් අමරා දානවා. මේකත් ඒ වගේ. උඹලට යුද අපරාධ චෝදනා ගේන්නේ 50 කර යෝජනාව ගේන්නේ මේ වැඩේ කරපන් කිව්වට බෙදුම්වාදීන්ට උමනා විදිහට ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ රට බෙදුම්වාදී අගාධයට තල්ලු කරලා ඉවරුනන් පස්සේ මේගොල්ලෝ නඩු දාන ක්‍රියාවලිය ආරම්භ කරනවා. මොකද ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ මානව හිමිකම් සංවිධානයෙන් නෙවෙයි. ඒක තනි තනි රටවල්. ලෝකේ රටවල් 100 ගානක එහෙම ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න නීති පද්ධතිය ඉදිරියට තිනවා. එතකොට මේ රණවිරුවන්ට රටවල් කීපයකින් එක්කෙනෙකුට නඩු දාන්න පුළුවන්. අර ජාත්‍යන්තර යාන්ත්‍රණයේ වාර්තාව පිට වෙච්ච ගම ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව මේ භයානක ගොදුරකට ආණ්ඩුවත් රාජ්‍යත් මුළු රටමත් තල්ලු කරමින් ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවේ පාර්ශවයට වගේම පක්ෂ 11ේ නායකයින්ටත් කියනවා මේ කුමන්ත්‍රණයට ගොදුරු වෙන්න එපා කරුණා කරලා මේ පිළිබඳව දෙවරක් සිතා බලන්න මේ වරද ඔබතුමාලට කිසි දවසක නිවැරදි කළ නොහැකි ආපසු හැරවිය නොහැකි වරදක් බව තේරුම් ගන්නකොට පමා වෙලා වැඩි වෙනවා.